තෙරුවන් සරණයි සියලු දෙනාට. දීර්ඝ නිහඬියාවකින් පසු නැවතත් සූදානම් වෙන්නේ විශේෂිත මන්ත්‍ර කාණ්ඩය ලබා දීම සඳහා. ඉතින් මම පළවෙනිම කියන්නම්, තාමත් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, තව තව කට්ටියකට කරගන්න. මේ දිනවල ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරන්න, ඒකයි මට වීඩියෝ එකක් කරගන්න බැරි වුණේ. ඒකට කාරි නැහැ, අපි ඉදිරියට ළඟ ළඟ වීඩියෝ ටිකක් කරගමු. ඉතින් අද මම දෙන මන්ත්‍රයට පෙර යම් දෙයක් මතක් කළ යුතුයි. මොකද මම දාන වීඩියෝ එකක් සම්පූර්ණයෙන්ම බලන්නේ නැතුව අදාළ මන්ත්‍රයේ තියෙන තැනට ස්කිප් කරලා ගිහිල්ලා ඒක ලියාගෙන වල්ලා මගෙන් විස්තර අහනවා. මතක තියාගන්න, මින් ඉදිරියට එහෙම මම විස්තර ලබා දෙන්නේ නැහැ. මම සම්පූර්ණ විස්තරයක් මේකේ සඳහන් කරනවා. මම පැහැදිලිවම කියලා දෙනවා. ඒකත් අපැහැදිලි කියනවා නම් මීට එහායේ ඉගෙනීමක් කරන්න නැති වෙයි. ඉතින් මොකද ගොඩ දෙනෙක් මගෙන් එහෙම අහනවා. දාන ෆොටෝ එක මන්තරේ ෆොටෝ එකක් මම දානවා. පොතෙන් ෆොටෝ එකක් ගහලා මම ඒකත් දානවා. අනිත් අය වගේ නෙමෙයි, මම ඒක ෆොටෝ එකක් ගහලා දාලා ඒක මම හෙමින් කියවනවා. එතකොට Taman ලියාගන්නත් පුළුවන්. ෆොටෝ එක බලන්න නැතුව නම් ලියාගන්නත් පුළුවන්. එහෙම තියෙද්දිත් නැවත නැවත මට දුරකථන ඇමතුම් ලබා දීලා මැසේජ් මාර්ගේ මගෙන් ඉල්ලීම් කරනවා, මේ අහවල් තැන පැහැදිලි නැහැ, මේ ෆොටෝ එකක් දාලා දාන්න. ඉතින් එහෙම කරන්න එපා. මමත් ගොඩක් කාර්යබහුල තමයි ගත කරන්නේ, ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එපා. මොකද මම අපහසුතාවයට පත් වෙන එතකොට. ඉතින් මම කටින් කියනවානේ, ඒකත් එක්ක සංසන්දනය කරලා බලන්න. එච්චර ආසාවක් තියෙනවා නම් යම්කිසි මන්තරයක ලියාගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් දෙතුන් පාරක් බලන්න වීඩියෝ එක. බල්ලෙවල්ල ඒක ලියාගන්න. ඒක තමයි වැදගත්කම. එතකොට තමයි පිහිටන් පොඩ්ඩක් කැපවීමක් කැපකිරීමක් කරන්න ඕනේ. මේ ශාස්ත්‍රයේ මෙහෙම අපි ලබා දුන්නට මම මේ ශාස්ත්‍රය ඉගෙන ගත්තේ ගොඩක් දරදිය ඇදලා. ඉතින් අන්න ඒක තේරුම් ගන්න ඕනේ. මෙහෙම මන්ත්‍රයක් ලබා දෙනවා කියන එක ලොකු දෙයක් අද කාලේ. ඉතින් බලන්න, අනිත් වෙද මහතුන් ළඟට ගිහින් අහලා බලන්න මන්ත්‍රයක් මෙහෙම අනුපාණු සහිතව ලබා දෙනවද කියලා යම් කෙනෙක්. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඉගෙන ගන්න ඇත්තෝ ඉගෙන ගනිත්වා. සමාජ සුභසිද්ධිය උදෙසා, යහපත උදෙසාම මේ මන්ත්‍ර භාවිතයට ගන්න. නමුත් මම තියෙන හැම දෙයක්ම මම ලබා දෙනවා. කොඩි වෙන හදි හෝනියා, යම කාලයේ ගුරුකම්, අංජනම් ශාස්ත්‍රයේ කර්ණ මුණ්ඩ, ඒ වගේම ආරක්ෂක මන්ත්‍ර, වින කැපුම්, අෂ්ට කර්මයේම අවශ්‍ය වෙන දේවල් මම ලබා දෙනවා. ඉතින් මෙතෙක් මම ලබා දුන්නා ස්ත්‍රී පුරුෂ වසී, දේව වසී, රාජ වසී, සර්ව ජන වසී, ඔය වගේ වශී කාණ්ඩ ලබා දුන්නා. ඉතින් අපේ කාන්තා පාර්ශ්වය ගැන හිතනකොට කාන්තාවන්ටත් අවශ්‍ය වෙනවා පුරුෂයන් වසී කරගන්න. පිරිමි වසී, ස්ත්‍රී පුරුෂ වසී කිව්වට ස්ත්‍රී වසී වෙනයි, පිරිමි වසී වෙනයි. අන්න එහෙමනම් මෙන්න මේ පිරිමි වසියක් මම ලබා දෙන්න තමයි අද සූදානම් වෙන්නේ. මතක තියාගන්න, මේ මොනවා කරත් නිතර නිතර අයාලේ යන අයල්ලගෙන මේ අපි ගත කරන කාලය අදූරදර්ශී ලෙස ජීවන රටාව ගත කරන්න එපා. ඉතින් එහෙම වුණොත් තමන්ට සෙතක් සන්තියක් උදා වෙයි. එහෙම නැතිව අදූරදර්ශී ලෙස ජීවත් වෙනවා නම් ඒ තමයි යන පැත්තට ඒක පාර කපා ගැනීම. ඉතින් මේ පිරිමි වසියට වෙනමම තියෙනවා මදන දිස්තියක්. ඒකත් මම මේත් එක්කම ලබා දෙනවා දිස්ති මන්තරේ. ඉතින් අනිත් මදන දිස්ති ගන්න එපා, මේ දෙන දිස්තියම ගන්න. මොකද වචන පොඩි පොඩි වචන ප්‍රමාණය විතරයි වෙනසක් වෙන්නේ. නමුත් මේ දිස්තිය මේ වශියටම ඔබින අධ්‍යක්ීම් සහිත දිස්තියක්. ඒ හින්දා මේකම ලබා ගන්න ඕනි. අනිත් එක මේක
ගණ්ඩ කියන්නේ පස්පැඟිරි දර. හොඳට මතක තියාගන්න. අයි මේක සඳහනක් කරන්නේ නැහැ. පස්පැඟිරි දර. පස්පැඟිරි දර ගත්තාම අපිට පුළුවන් ඔය ලෙමන් කියන ජාතිය වගේ ගන්න එපා මෙතෙන්ට. දෙහි ගණ්ඩ මම සඳහන් කරන්න පස්පැඟිරි මේකට ගත යුතුම පස්පැඟිරි ටික. එතකොට යකිනාරං. යකිනාරං එතකොට ඇඹුල් දොඩම් ගැටනාරං. එතකොට ඔය තියෙන ගැටනාරං කියලා දෙනවා යකිනාරං ගහ වගේම පොඩිවට නාරං ගෙඩියක් හැදෙනවා ඉදුනාම කහපාට වෙන. අන්න ඒ නාරං ගහේ දර ටිකක් ගන්න ඕනි. ඊට පස්සේ පැණි දොඩම්. පැණි දොඩම් ගහේ දර ටිකක් ගන්න ඕනි. ඔන්න ඔය කියන දෙහි යකිනාරං ඇඹුල් දොඩම් ගැටනාරං පැණි දොඩම්. ඔය කියන පස්පංගුවේම දර සමානව ගන්න. එකකින් ග්‍රෑම් 250ක් ගත්තොත් අනිත් එකෙමුත් ග්‍රෑම් 250ක්. අඩුවෙන්ම හොයාගන්න තියෙන්නේ පැණි දොඩම් කියන්නකෝ. පැණි දොඩම් ගහෙන් අපි අඩුවෙන්ම දර කෑල්ලක් හොයාගත්තොත් මේක ග්‍රෑම් 100ක් බර නම් අනිත් හතර වර්ගෙම ග්‍රෑම් 100 ගන්න. ඉතින් ඒක එකක් මේ දර අඩුවිනේ කියලා වල දෙහි දෙහි දර හොයාගන්න පුළුවන් නම් වැඩිපුර දෙහි දර දාලා ගන්න එපා. සමානව ගන්න ඕනේ. ඊට පස්සේ මේ දර ඔබගේ වේලාව අනුව පක්ෂියා රජ කරන මොහොත බලාගෙන ඒ පිරිමියා අවශ්‍ය වන පිරිමියාගේ වේලාව නරක වේලාවක් ගන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ නිදි වේලාවක් නැත්නම් මරයෝගයක් අල්ලලා තමයි මේ දාර ටික පුච්ච ගන්න ඕනේ. ඒ දෙන්නගේම ඔබගේ ජය මොහොතත් එයාගේ පරාජ මොහොතත් මරණ මොහොතත් ඒ මොහොතවල දෙක පක්ෂියාගේ පක්ෂියා රජ කරන මොහොතත් අහවල් ඒ කියන්නේ පිරිමියාගේ පක්ෂියා මරණ මොහොතත් අල්ලලා මේ දර ටික දවා ගන්නවා පුච්ච ගන්නවා දවා ගන්නෝගේ පුච්ච ගන්නවා. ඊට පස්සේ එම ඒ අලු තමයි ගන්නෙ මේ මතුරුණ්ඩ. හරි. ඒක අරගෙන ඒ දිෂ්ටිය තියෙනවා මදන දිෂ්ටියක් සල්ලාල දිෂ්ටියක් ඒක. ඒ සල්ලාල දිෂ්ටිය මතුරලා සල්ලාල දිෂ්ටියෙන් 108 වරක් මතුරලා යහන දිෂ්ටි කරගෙන මේ දෙන මන්තරයෙන් 1008 වරක් 1008 වරක් මතුරවන්න ඕනි. 1008 වරක් මතුරලා මේ අවශ්‍ය පුද්ගලයාට උඩින් පන්න ගන්න ඕනි. ඒ කියන්නේ යටිපහුව කරනවා කියන්නේ. උඩින් පන්නවගෙන ඒක රන් සුරේක දානවායි අලු ටික. රන් සුරේක දාලා තමන්ගේ ගෙල පළඳ ගන්නවා. තමන්ගේ ගෙල පළඳ ගන්නවා. මේ ගෙල පළඳීමේදී මතක තියාගන්න ඕනම දේ පළඳීමේදී දෙහි කපා කඳ සුද්ධ කරගත යුතුයි. දෙහි කපා කඳ සුද්ධ කරගන්න ඕනේ. තමන්ගේ යම් කිසි දෝෂයක් තිබ්බොත් මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒ හින්දා තුන්දොස් කැපීමක් හරි කමන්න කපලා දෙහි ටිකක් කපාගෙන මේකේ තමන්ගේ කඳ සුද්ධ කරගන්න ඕනේ. ඒ සුද්ධ කරගෙන තමන් මේ අන්තරේ පළඳින්න ඕනේ. රන් සූර්යා කීපම් ගොඩක් අය බය වෙනවා මේ ඒ තරම් අපිට සල්ලි කොහෙන්ද කියලා. චූටි රත්තරන් සූර්යයක් හදාගන්න. චූටි රත්තරන් සූර්යයක්. ඒකට මහා ලොකු ගාණක් කියන්නේ නැහැ. අවශ්‍යතාවයේ කැපවීම තියෙනවා නම් අවශ්‍යතාවයේ තියෙනවා නම් කරගන්න පුළුවන්. පොඩි රන් සූර්යයක මේ අලු ටිකක් දාලා පළඳ ගන්න තමයි තියෙන්නේ. හරි. මේකේ මන්තරේ මම හෙමින් කියන්නම්. මම ෆොටෝ එකක් දාලා තියෙනවා. මේක හදා ගන්න ඕනේ. මේකේ තියෙන මම මේ කියන වචනයි මේ ෆොටෝ එකයි ස්ක්‍රීන්ෂොට් එකක් වගේ ගහලා තියාගෙන ඒක ලියාගෙන වචන නිවැරදි කරගන්න. ආය අහන්න එපා මේක මේ අරක පැහැදිලි නෑ මේක පැහැදිලි නෑ කියන එක. මොකද මම හිමීට කියනවා. හරි. ඕන් පංචකාමී වාරුන්. ඕන් උරුසි මුරිච්චි වාරුන්. ඕන් සිවගුරු කාමි වාරුන්. ඕන් මල්මදන ගිනිමදන රතිකාම යක්ෂ යක්ෂණී දිෂ්ටි දිෂ්ටි වාරුන්. ඔච්චරයි මන්තරය. ඕක තමයි 1008 වරක් මතුරවන්න තියෙන්නේ. එතකොට දිෂ්ටි මන්ත්‍රය මම කියාගෙන යන්නම් මේ විදිහට. ඕන් ලෝක ධාරණී කන්ද කුමාරී ප්‍රමේශ්වර කාලී සර්ව කාල මදන මෝහිනී දලවර සෙල්ලුම් දෙපය ගිනි සෙල්ලුම් කන්ද කුමාර අනින් හෘදය ගිනි ගිනි සූර්ය ගිනි වෙලී
ආලෝක දිෂ්ටියෙන් සියොළඟ ගිනි අසුරසැනේ මදන කෙලියට දිෂ්ටි වැටි. එව් එව් ඒස්වාහා. එව් එව් එන්ට එන්ට කියන්නේ එව් එව් ඒස්වාහා. ඕන් ඊ කමලධාරී කාය සුන්දරී සුන්දර කාම මදන මෝහනී ගිනි ගිනි සෙල්ලුම් වාවා වක් වාවා වක්. ඊට පස්සේ ඕන් රීන් අෂ්ටකාලී ඉෂ්ට නීල බන්දාමි අනංග දේවතා අනංග දිෂ්ටි බන්දාමි. ඕන් නමෝ චන්ද්‍ර පත්ම නුවර චන්ද්‍ර බිසවුන් වහන්සේගේ කුසයෙන් උපන් රති මදන දේවතා දේවතාවියෝ සද්දෙනා නානුමුර දිෂ්ටි ඒස්වාහා. ඉනිවසදීනවා ඕන් රීන් වෛශ්‍ය රූපණී සල්ලාල මෝහනී එන්නෙන් ඊශ්වර පංචලෝක බන්දාමි පංචලෝක බන්දාමි පංචලෝක බන්දාමි මල්මදන දිස්තිලා සිටින් ඕන් නමෝ පලිඟු ගල්නුවර වැඩ වාසස්ථානය කරන පලිඟු ගල් බිසවුන්ගේ රති ඇඳ ගිනිගත් රති ඇඳ ඇඳ රති ඇඳ ගිනිගත් වරමින් රති මදන දේවතා දේවතාවියෝ සද්දෙනා නානුමුර පාලියට එන්ට වරමි. පැහැදිලි ඇති ඒක අනිවාර්යෙන්ම 108 වතාවක් දිස්ති කරගන්න ඕනේ දිස්ති මන්තරේ. ඊට පස්සේ තමයි මන්ත්‍රයෙන් 108 වරක් මතුර ගන්න ඕනේ. ඊට පස්සේ අදාළ කෙනාට පන්නෝ ගන්න ඕනේ. මේ පන්නන්න ඉස්සලා මතක තියාගන්න මේ හැමදේම ප්‍රාණපලිප්පු සිද්ධි සුද්ධි පුට වලින්. මම මීට ඉස්සලා දීලා තියෙන ප්‍රාණපලිප්පු සිද්ධි සුද්ධි පුට ටික ගන්න. මේකට වෙනමම ප්‍රාණපලිප්පු සිද්ධි සුද්ධියක් දීලා නැහැ. ඒ හින්දා අර ටික ලබා ගන්න. ඒ ටික ලබාගෙන ඉවරලා මේ දේ කරලා බලන්න අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ජම් කෙනෙක් යම් දෙයක් කරනවා නම් ඒකට කැපවීමක් කැපකිරීමක් තියෙන්න ඕනි. ඒ හින්දා ඒක ඒ විදිහටම හදාගන්න. මොකද ටිකක්වත් අඩුපාඩු කරන්න එපා. මේ දිස්තියට එතකොට අපිට අවශ්‍ය වෙනවා මල් යහන හදාගන්න, ලස්සනට හදාගන්න කැවිලි පහ, පළතුරු පහ, රිදී පඳුරු හතක් හදාගන්න. රිදී පඳුරු හොයන්න නැහැ. රිදී වැඩ කරන කෙනෙක්ගේ රිදී පඳුරු හතක් හදාගන්න. රිදී සල්ලි හතක් හදාගන්න. කපුරු පිනිදිය, මල් හඳුන් කූරු කට්ට කුමංචල් වලින් තමයි දුන් දෙන්නේ සාම්බ්‍රාණි වලින්. ඊට පස්සේ 108 වර 108 වර මතුරු ගන්න. හරි. ඊට පස්සේ දැන් මෙතනදී පිරිමි වසියක් නිසා පිරිමියෙකු අඳින සියලුම රෙදිපිලි අනිවාර්යයෙන්ම යහන තියන්න ඕනේ. පැහැදිලි ඇති? පිරිමියෙකු අඳින සියලුම ඇඳුම් අනිවාර්යයෙන්ම යහන තැබිය යුතු වෙනවා. මොකද සල්ලාල දිස්ත්‍රික්කය පිරිමි කෙනෙක්ම වශී කර ගන්න කරන දෙයක්. බැනියම සහ යට ඇඳුම්, එතකොට කැප් එකක්, තොප්පියක්, ඊට පස්සේ කන් පනාවක්, සෙරෙප්පු දෙක, ඔය හැම දෙයක්ම කියලා මේක දිස්ති කර ගන්න ඕනේ. දිස්ති අවසානට මේ බඩු අපරාධනේ මේවා මට අරන් ගියා නම් හොඳයි කියලා අපව ඒවා ගන්න එපා. යහම මේක තුම්මන්සලක කරන්න යන්න එපා. තුම්මන්සලක කරනවා නම් එච්චර ලොකු බලපෑමක් නැහැ. හොඳම තැන තමයි රදා තොටුපළ හරි වතුර හඬා වැටෙන ඕනම ස්ථානයක. මුහුදු වෙරළත් ඉතා සුදුසුයි. ඒ වගේ තැනක අරගෙන මේ දේවල් කළ යුතු වන්නේ. ඉතින් මේකේ යම් යම් ප්‍රශ්න, ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම මේක බලලා හැකි වෙලාවක මම උත්තරයක් ලබා දෙන්නම්. හරි, එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අපි ඊළඟ පාඩමෙන් හමු වෙනවා.